විනින් සර්. අනේ සමාවෙන්න මෙවිල කතා කරාට. නෑ. රවි සිරිගත්ත මහත්තයා විශ්වාස කරන්න. අම්මට අන්න ඉලකිරි. එයාටත් මුන් කැපිලා දානවා ඇති. ඔව් සම්පූර්ණ දැන් පොලිස්පති එහෙම එයාට සම්පූර්ණ විරුද්ධයි. දැන් ඉන්න ඔබ මේ ඒක ඕකට අදාළ නෑ සර්. CID එකේ ඉන්න IP කෙනෙක් නංගි කුඩු බිස්නස් කරලා අල්ලලා ඉන්නවා මේ නීතියකට පොලිසියෙන් චුඩු ජාවාරමට. අයියෝ පොලිස්පති අයින් කරන්නේ. මේ පොලිස්පතිගේ මේ තියන්නේ පූජිතක තියන්නේ ප්‍රශ්නේද සල්ලි පස්සේද නැත්නම් බලේ පරිපූර්ණ. නෑ නෑ බලේ පිළිබඳ දැන් ඔතන දැන් මම ඩිරෙක්ට් කරන එකට සම්පූර්ණයෙන් පොලිස්පති විරුද්ධයිනේ. ඔව් ඔව්. ඒක කොමිසමනේ දැම්මේ සර්. ඒතර පොලිස්පතිත් එක්ක මෛත්‍රී ලෝකා ඉන්නවද? අගමැතිතුමා ඉන්නවද? ඒ ඔක්කොමල ඉන්නවා සර්. කටකල් වැඩ. ඔව්. දැන් ලොකු උත්සාහයක් තියෙනවා අපේ CID වයින් කරන්න. කවුද ඒක? රවි සෙනෙවිරත්න මහත්තයා. කවුද ඒ කරන්න යන්නේ? ඒක පොලිස්පති මැදිහත් වෙලා ජනාධිපතිතුමාට කියන ලොකු කතන්දරයක් යනවා. ඒක කෙරුවොත් ඔක්කොම නඩු ටිකට දෙයි හාමුදුරුවන්ගේ පිටට. ඉතින් මේ පොලිස්පති කරන වැඩේ ගැන ජනාධිපතිතුමා දන්නේ නැද්ද? දන්නවා. ඉතින් වාසියට තියාගෙන ඉන්නවා. ජනාධිපතිතුමාගේ පුතා කිව්වනේ මේවා සිල්ලපත් කරන්න කියලා. මොකද ජනාධිපතිතුමාගේ පුතයි වෛද්‍ය රවි වෛද්‍යලංකාර මහත්තයා පුතයි ගහගත්තනේ මඩකලපු වෙදී. එතකොට නැගෙනහිර බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තමයි පූජිත් ජයසුන්දර. මඩකලපුව DIG තමයි රවි වෛද්‍යලංකාර. මෙවන් සිල්ල තමයි ASP මඩකලපුව. ඔව් එයා ගිහින් ඉවර වෙලා ඩී රිපෝට් දාලා මේ දහම්ව බේරුවා. ඊට පස්සේ මේ මෙවන් සිල්ල. ඊට පස්සේ මෙයා 2015 මැතිවරණයේ මේ දින්නට පස්සේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ පුතාගේ සම්බන්ධතාවය උඩ දැම්ම අපිල් එකක් මම 2003 ගියා ASP බෝඩ් එකට මට දුන්නේ නැහැ. මේ FR එක තිබුණ ඉඳන් තමයි මට දුන්නේ නැත්තේ. මම දැන් FR එක නිදහස් මට දෙන්න 2003 ඉඳලා කියලා. හැබැයි ඊට පස්සේ බුද්ධික සිරිවර්ධන කියලා දැන් SSP රත්නපුර ඉන්න මහත්තයා තමයි ඩිරෙක්ටර් පර්සනල්. එයා බලලා මාක්ෂීට් ගෙන්නලා කිව්වා නෑ නෑ ඔයාට මේක නෙවෙයි ක්ලේම් එක. ඔයාට මේ FR එක නිසා නෙවෙයි මේ ප්‍රමෝට් කළා නැත්තේ ඔයා අවශ්‍ය ලකුණු ප්‍රමාණය අරගෙන නෑ. එපාර මූ ආපහු අරගෙන ගියා අපිල් එක ජනාධිපතිට. ගියාම ජනාධිපති ලිව්වා ආලේ මේ ඉටු කරන්න. ආරංචික ලේකම් මේ ඉටු කරන්න. අම්මට කිරි 2015 දුන්න 2003 බැක්ඩේට් කළා ASP. අම්මට මේවා දැන් මම මේ කතා කරලා දැන් සරට කිව්වයි කියලා දැනගත්තොත් තුන් ඉටි තැන් අයිති වෙනවා. ඉතින් ඒක උතගොඩ සැලකේ. එතකොට බුද්ධික සිරිවාදන මහත්තයා කියනවා මට හත් සැරයක් කතා කරා දහම්. මේක ෆේවරබල් රිපෝට් එකක් දෙන්න නැත්නම් ලොකු ප්‍රශ්නයක් වෙනවා. තාත්තා හරි ඉන්ට්‍රස්ට් මේකට කියලා. එයාට ඩිරෙක්ට් CID වෙන්න ඕන වුණා. දහම් මරා IG ට කිව්වා. එතකොට පොලිස්පති කරන්න දහම් ලොකු මෙහෙවරක් කරානේ පූජිත් ජයසුන්දර මහත්තයා. ඉතින් මෙයා නෙවෙයිනේ සීනියරිටි එක පෙන්නන වික්‍රමසිංහ මහත්තයාටනේ. හරි. මෙවන් සිල්ල දාන්න කියලා IG ට ප්‍රෙස් කෙරුවේ දහම්. වාසි කොමිසමකට කිව්වනේ IG මට මේක ප්‍රෙසිඩන්ට් කියනවා කරන්න කියලා. කොමිසම ගිහිල්ලා ඇහුවා අධි ප්‍රෙසිඩන්ට් කිය. පස් දෙනෙක් ගිහිල්ලා ගියාම ප්‍රෙසිඩන්ට් කෝ ඔගොල්ලෝ ස්වාධීන කොමිසමන්නේ සුදුසු කෙනා පත් කරන්න මං කිව්වේ නෑ උක කියලා. ඇඟ බේරගත්ත එයා. හොඳම පොලිස් අවකෝච්චර කාලෙදීද? ඔව් දෙකමාරක් දුකෙත් තියෙනවා. එයා ඉදින්ද අයින් එන්නේ? යන්න ගුවන්න පාරම කිසිම සීනියර් DIG කෙනෙක් සහයෝගය